ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 2023 වසරේදී පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබන කණ්ඩායම් තොරණ සුපර් ලීගයේ යටතේ පැවැත්වෙන තරඟවලදී ශ්‍රී ලංකාවට අපේක්ෂා කළ ප්‍රතිඵලයක් නොලැබී යාම හේතුවෙන් මෙහිදී ටෙස්ට් තත්ත්වයේ හිමි රටවල් වලට අමතරව නෙදර්ලන්තයේද පළමු සුදුසුකම් ලැබීමේ වටයට සහභාගී වන අතර රටවල් 13ක් ඒ සඳහා තරඟ වදිනවා. මෙහිදී මුල් ස්ථාන 7 දිනාගෙන සුපර් ලීගය අවසන් කරන කණ්ඩායම සඳහා ලෝක කුසලානයට කෙලින්ම සුදුසුකම් ලබා ගැනීමට හැකිවනවා. මෙහිදී එක් කණ්ඩායමකට තවත් කණ්ඩායම් 8ක් සමගින් තරඟ 3 බැගින් වූ තරඟාවලි 8ක් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙන අතර මෙහිදී ජයග්‍රහණයන් සඳහා ප්‍රසාද ලකුණු පිරිනැමෙනවා. ඒ අනුව එක් කණ්ඩායමකට තමන්ගේ රටේදී තරඟ 12කට හා වෙනත් රටවල තරඟ 12කට මුහුණ දීමට සිදුවන අතර මේ වන විට ශ්‍රී ලංකාව තරඟ 12කට සුපර් ලීගයේ යටතේ මුහුණ දී තිබෙනවා. නමුත් එයින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කොට ඇත්තේ තරඟ දෙකක් පමණයි. එක් තරඟයක් විසඳු බැකින් තොරව අවසන් වී ඇති අතර තරඟ 9ක්ම ශ්‍රී ලංකාව පරාජයට පත් වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට ඉතිරි තරඟ 12න් 9ක්වත් අවම වශයෙන් ජයග්‍රහණය කිරීම ලෝක කුසලානය සඳහා කෙලින්ම සුදුසුකම් ලැබීමට අත්‍යවශ්‍ය වී තිබෙනවා. කෙසේ වෙතත් 2023 ලෝක කුසලානය සඳහා සත්කාරකත්වයේ ඉන්දියාව දැරීම හේතුවෙන් ඔවුන්ට කෙලින්ම එම ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමට හැකි වනු ඇති. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඉදිරියට දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර bell සලකුණ click කරන්න.